සුබ සන්ධ්‍යාවක්. ඔබ මේ එක්වන්නේ ලංකාදීප ගෙන එන දිනපතා පුවත් විමසුමත් සමගයි. මම තස්බිනා සුකූර්. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. මහමැතිවරණයට නම් දීම හෙටින් අවසන්. තැපැල් ඡන්දය සලකුණු කිරීමට දින නියම කෙරේ. මැතිවරණයට තරඟ නොකරන බව විමල් වීරවංශ කියයි. වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුරුදු නිරූපා දිවුරුම් දෙයි. වායුගෝලය කැනබීමෙන් වැසිතත්වයේ වැඩිවීමක්. යතුරුපැදි අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට. දැන් පුවත් සවිස්තරාත්මකව. පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම හෙට මධ්‍යහන 12ට අවසන් වීමට නියමිතයි. පාර්ලිමේන්තු කැඳවීම සීන සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට දිනේ අවසන් වෙනවා. හෙට මධ්‍යාහ්න 12ට නාම යෝජනා භාර ගැනීම සහ අපමුදල් තැන්පත් කිරීම අවසන් වෙනවා. ඒ වගේම හෙට මධ්‍යාහ්න 12 සිට පස්වරු 1:30 දක්වා විරෝධතා කාල සීමාව ලෙස නම් කරලා තියෙනවා. විරෝධතා කාල සීමාවෙන් පසුව තමයි නාම යෝජනා පිළිබඳ භාර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව විස්තරය ප්‍රකාශයට පත් කරන්නේ. දිවයිනේ මැතිවරණ කොට්ටාස 22 සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නාම යෝජනා භාර ගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඒ සඳහා සියලුම ආරක්ෂක විධිවිධාන පොලිස් දෙපාර්තමේන්තුව මගින් යොදා තිබෙනවා. විශේෂයෙන්ම හෙට සවස 1:30 පසුව නාම යෝජනා ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසුව පෙළපාලි ඒ වගේම එක්රැස්වීම් සියල්ලම තහනම්. ඒ සඳහා අවශ්‍ය විධිවිධාන පොලිස් විසින් මේ වනට යොදා තිබෙනවා. ඊයේ වන විට සුවාදින කණ්ඩායම් 293ක් අපමුදල් තැන්පත් කරලා තිබුණා. ඒ වගේම සුවාදින කණ්ඩායම් 46ක් සහ පිළිගත් දේශපාලන පක්ෂ 42ක් විසින් නාම යෝජනා පාදීලා තියෙනවා. 2024 මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිසරවල තියෙන කාර්යාලවලටත් ඒ වගේම පොලිසිවලටත් මැතිවරණ කාර්යාලවලටත් මේ මාසේ 30 වෙනිදා සහ ලබන මාසේ 4 වෙනිදා තැපැල් ඡන්ද ලකුණු කිරීමට දින යොදා තිබෙනවා. ඒ වගේම අනෙකුත් සියලුම කාර්යාල ලබන මාසේ 1 වෙනිදා සහ 4 වෙනිදා ඒ කියන්නේ නොවැම්බර් 1 සහ 4 දිනවල තැපැල් ඡන්ද ලකුණු කරනවා. ඒ වගේම මේ දිනවල තැපැල් ඡන්ද ලකුණු කරන්න නොහැකි වන තැපැල් ඡන්ද ආයුධකරුවන් සඳහා ලබන මාසේ 7 සහ 8 ඒ සඳහා වෙන් කර තිබෙනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තම පක්ෂය තරඟ නොකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමයට අයිතියක් ඇති සහ ඊට ගරු කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනාධිපතිවරයා බලයට පත් කර ජනවරම ආරක්ෂා කිරීමට පෙනී සිටින බවයි. ශ්‍රී ලංකාවේ වැඩ බලන අග විනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුරුදු නිරූපා විදුෂිනී ප්‍රනාන්දු අද ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී දිවුරුම් දී තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරණයක් වන ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියක් ලෙසත් 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් තනතුරටත් උසස් වී තිබේ. දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ නිර්තදික කොටසේ වැසිතත්වයේ තරමක වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බස්නාහිර සබරගමුව දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. පාදුක්ක තුම්මෝදර ඉහළ බෝපේ මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී යාමෙන් අනතුරට පත්ව තිබේ. අනතුරෙන් බරපතල තුවාල ලැබූ එය පැදවූ පාදුක්ක පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. මේ අතර කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ තුන්නාන ප්‍රදේශයේදී අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටි අනතුරක් සිදුව ඇත. අනතුරෙන් 43 වී ඇති කාන්තාවක් මියගොස් ඇත. මෙම පුවත් පිළිබඳ තවත් සවිස්තරාත්මක තොරතුරු දැනගැනීම සඳහා අපගේ lankadeepa.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්.